පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ නවයේ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවේදී ගත් තීන්දු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අපේ පක්ෂ එකමුතුවෙන් පිහිටු වීමට නියමිත නව දේශපාලන සංධානය ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කරා. ඒක පිහිටු වීම සඳහා දින වකවානු පිළිබඳව යම් කිසි තීරණ වගේකට ආවා. ඒ වගේම රටේ මතුවෙමින් තිබෙන මේ සමාජාර්ථික අර්බුදයට අදාළව විශේෂ සාකච්ඡාවක් කිරීම සඳහා රුසියානු තානාපතිතුමා මුණ ගැහෙන්න අපි තීරණය කළා. එතුමාගෙන් වෙලාවක් ලබාගෙන අපේ කණ්ඩායම ගිහිල්ලා දැන් මේ තියෙන තෙල් ගෑස් සහ පොහොර අර්බුදයට ඒ රුසියාවෙන් මේ රටට වෙනුවෙන් ලබා ගන්න පුළුවන් සහයෝගය මොකද්ද? ඒ සහයෝගය ලබා ගැනීමට තියෙන බාධාව මොකද්ද? ඒ බාධාව තියෙන්නේ අපේ පැත්තෙන් නම් ඒ අපේ පැත්තේ තියෙන බාධාව ඒක විසඳීම සඳහා ගත යුතු පියවර මොනවද කියන එක ගැන සාකච්ඡා කරන්න අපි ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ සිට රුසියානු තානාපතිතුමා මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවට මේ අර්බුදයෙන් ගොඩ යන්න හරිමග පෙන්වන දැවැන්ත පෙරමුණක් බිහි කළ යුතුයි කියලා අද අපි එකතාවයකට ආවා. රුසියාවෙන් තෙල් ලබා ගත හැකි නේද? මීට වඩා පහසු වෙන්න අඩුමිලට දීක්කු කාලීන කිවිසුම් මත කියන එක දැන් අපි විසින් මතු කරලා තියෙනවා. ඒකෙන් ඇතිවෙච්ච රුදාව තමයි ඔය හර්ෂණගේ ඔය ප්‍රකාශයේ තියෙන්නේ. මාලදිවයින් ජනාධිපතිත් කියලා තියෙන්නේ මම නම් එහෙම කිව්වේ නෑ කියලා. ඒ කියන්නේ හර්ෂණ හිතාමතා ගොතු බොරුවා. අද විශේෂයෙන්ම පෙරමුණේ ව්‍යවස්ථාව ගැන පෙරමුණ හදන එක ගැන සම්බන්ධ කරගත් පුද්ගලයෝ පිළිබඳ විශේෂයෙන් ආණ්ඩුව කරන වැඩ ගැන ප්‍රතිපත්ති මූලකව සාකච්ඡා කරන්න පුළුවන් විද්වතුන්ගෙන් සැදුම්ලත් ආවේක්ෂණ සභාවක් හැදීම ගැන මැනි කාරණා ගැන අද විශේෂයෙන්ම සාකච්ඡා වුණා. ඒ පෝලිං ඇතුළු මිනිසුන්ගේ ගැටුම් ඇති වෙලා තිබේ. මේකට උත්තරයක්. ඉතින් ඒ උත්තරේ හැරිට අපි විශ්වාස කරනවා රුසියාවෙන් තෙල් ගැනීම වහම කළ යුතුයි. ඒ සඳහා ජනාධිපතිතුමත් ආණ්ඩුවත් ඉතාම ඉක්මනින්ම මැදිහත් විය යුතුයි කියලා. මේක තමයි සාකච්ඡා වුණේ ප්‍රධාන කරුණක් හැටියට.